අයිබෝවන් කියලා පිළිගන්නවා ගැජට් පැඩ්ඩා YouTube නාලිකාවට. ඔන්න අපි අලුත් YouTube නාලිකාවක් මේ වන විට පටන් අරගෙන තියෙනවා ඉලෙක්ට්‍රොනික වර්ක් කියලා. අපි මේ YouTube නාලිකාවෙන් කතා කරන්නේ ඉලෙක්ට්‍රොනික දේවල් සහ ඉලෙක්ට්‍රිකල් දේවල් ගැන. ඔයගොල්ලන්ට පුළුවන් පහල description එකේ තියෙන link එකෙන් ගිහිල්ලා මේ YouTube නාලිකාවත් එක්ක සම්බන්ධ වෙන්න. අද අපි මේ video එකෙන් කතා කරන්නේ මෙන්න මේ වගේ mini reel එකක් නිර්මාණය කරගන්නේ කොහොමද කියලා. ඔයගොල්ලෝ දන්නවා වෙළඳපොලේ තියෙන mini reel එක සෑහෙන ලොකු මුදලක් වෙනවා. හැබැයි අපිට පුළුවන් මෙන්න මේ වගේ mini reel එකක් gederadima අඩුම වියදමකින් නිර්මාණය කරගන්න. ගැජට් වඩා YouTube නාලිකාව subscribe කරලා නැත්තම් දැම්ම subscribe කරලා මේ වගේ video දිගටම බලන්න bell icon එකත් click කරලා තියාගන්න. අපි යන් video එකට. මේ වැඩේට ගැළපෙන මෝටරයක් අපි මුලින්ම හොයාගන්න ඕනේ. මෙන්න මේ වගේ පරණ හීට් ගන් එකක් හොයාගන්න පුළුවන් නම් මේක ඇතුලේ තියෙන මෝටරේ අපේ වැඩේට නියමයට ගැළපෙනවා. මම ඔයගලන්ට පෙන්නන්න මේක ඇතුලේ තියෙන මෝටර මොන වගේද කියලා. මෙන්න මේවා තමයි හීට් ගන් වලට එන මෝටර. මේ මෝටර වැඩ කරන්නේ 12 වෝල්ට් වෝල්ටේජ් එකකින්. මෙහෙම මෝටරයක්ම අපි හොයාගන්න හේතුව තමයි මේ මෝටර වල RPM එක ගොඩක් වැඩි. අපි බලමු මේ මෝටර වැඩ කරනවද කියලා. මෝටර ටික නම් වැඩ කරනවා කිසිම ප්‍රශ්නයක් නැතුව හොඳ RPM එකක් බලා ගන්න පුළුවන් මං කලින් කිව්වා වගේම මෙන්න මේ මෝටරෙන් අපි බලමු අපේ mini reel එක හදාගන්නේ කොහොමද කියලා. සාමාන්‍යයෙන් ඕනම හීට් ගන් එකක මෝටරේ මෙන්න මේ විදියට රවුමකට සම්බන්ධ වෙලා තමයි එන්නේ. මෙන්න මේ රවුම අපි ගලවලා අයින් කරගන්න ඕන මෙන්න මේ විදියට. මෙන්න මේ වගේ mini reel චක් එකක් ඕන වෙනවා මේ වැඩේට. මම මේක ගෙන්නව ගත්තේ AliExpress එකේ තිබිලා. මම මේකේ link එක දාලා තියන්නම් පහළ description එකේ. ඔයගලන්ටත් පුළුවන් ගිහිල්ලා එකෙන් ඔයගලන්ගේ ගෙදරටම ගෙන්නව ගන්න. මට මතක විදියට රුපියල් 500ක් 600ක් වගේ තමයි උනේ මේක. ඔයගොල්ලෝ කලින් ඉඳන්ම දකින්න ඇති මේ මෝටරේ shaft එකට aluminum බට කැල්ලක් සම්බන්ධ කරලා තියෙනවා. මේක මම කලින් සම්බන්ධ කරලා තිබ්බ එකක්. මෙන්න මේ චක් එක සම්බන්ධ කරගන්න ඕන හින්දා තමයි මම මේක සම්බන්ධ කරගත්තේ. මොකද මේ මෝටරේ එන shaft එක ගොඩක් පොඩි එකක්. හැබැයි අපිට වෙළඳපොලේ මේ පොඩි shaft එකට හරියන drill චක් එකක් මිලදී ගන්න තියෙනවා. මල්ලක තියෙන්නේ ටිකක් ලොකු ප්‍රමාණයේ drill චක් එකක්. ඒකින්ද තමයි මම මේ විදියට ඇල්මිනියම් බට කැල්ල සම්බන්ධ කරගත්තේ මේ වැඩේට. අපිට මේ ලොකු drill චක් එකට ඕන කරන මෝටරෙත් තියෙනවා වෙළඳපොලේ මිලදී ගන්න රුපියල් 650ක් 700ක් වගේ මුදලක් වෙන්නේ. මම ඒකේ link එකකුත් පහළ description එකේ දාලා තියන්න. ඕගොල්ලන්ට එතනින් ගිහිල්ලා වුණනම් මිලදී ගන්නත් පුළුවන්. ඔයගොල්ලන්ට මතක ඇති මෝටරේ සම්බන්ධ වෙලා තිබ්බ ප්ලාස්ටික් රවුම. ඒකේ මැද කොටස මම මෙන්න මේ විදියට කපලා අරගන්නවා. මල්ලක නම් තියෙනවා mini reel එකක් නැත්තම් mini grinder එකක්. ඔයගොල්ලන්ට නැති හින්දාන එකක් ඔයගොල්ලෝ හදන්න ඉතින් ඔයගොල්ලන්ට paper cutter එකකින් එහෙම නැත්තම් කියත් තලයකින් වගේ මේක කපලා අරගන්න පුළුවන්. ඒ විදිහට අපි කපාගත්ත ප්ලාස්ටික් රවුම මෝටරයට සම්බන්ධ කරගන්නවා තිබුණ විදියටම. අපිට පුළුවන් මෙන්න මේ වගේ PVC බටයකට මේ මෝටරේ මෙන්න මේ විදියට සම්බන්ධ කරගන්න. drill එකක් වුණාම on off කරගන්න switch එකකුත් තියෙන්න ඕනේ. මේ switch එක අපිට පුළුවන් මේ plastic බටේට මෙන්න මේ විදියට සම්බන්ධ කරගන්න. ඔන්න දැන් අපේ mini drill එකට on off switch එකකුත් සම්බන්ධ කරගෙන ඉවරයි. මේ මෝටරේට අපි ධන ඍණ වයර් දෙක සම්බන්ධ කරගන්න ඕන. ඊට කලින් මම පොඩි දෙයක් ඔයගොල්ලන්ට මතක් කරන්නම්. ඔයගොල්ලන්ට පේනවද මේ drill එකේ ඊතලයක් සදාහන් කරලා තියෙනවා. මේ ඊතලෙන් කියන්නේ මේ drill එක කැරකෙන්නේ දකුණු පැත්තට කියන එක. මේ drill එක විතරක් නෙමෙයි සාමාන්‍ය ඕනම drill එකක් කැරකෙන්න ඕනේ දකුණු පැත්තට. ඒකට හේතුව තමයි අපි පාවිච්චි කරන drill කටු වලින් කැපෙන්නේ දකුණු පැත්තට කැරකුණොත් විතරයි. ඒ හින්දා අපේ මෝටරෙත් අපි දකුණු පැත්තට කැරගෙන විදියට අපි හදාගන්න ඕනේ. ඔයගොල්ලෝ දන්නවා ධන ඍණ වයර් දෙක මාරු කරාම මෝටරේ කැරගෙන පැත්ත වෙනස් වෙනවා. ඒකින්ද අපි දකුණු පැත්තට කැරගෙන විදියට මෝටරේ වයර් දෙක සම්බන්ධ කරගමු. මල්ලක තියෙන මේ මෝටරේ මෙන්න මේ පින් එකට මම රතු පාට වයර් එකක් සම්බන්ධ කරගන්නවා. මේක තමයි මෝටරේ ධන වයර් එක. ඊළඟට නිල් පාට වයර් එක සම්බන්ධ කරගන්නේ ඍණ ලයින් එක විදියට. ඊළඟට මෙන්න මේ විදියට PVC බටේට මම මෝටරේ සම්බන්ධ කරගන්නවා.
ඔන් ඔෆ් ස්විච් එකත් අපිට මෙන්න මේ විදියට සම්බන්ධ කරගන්න පුළුවන්. ඊළඟට අපිට පුළුවන් මෙන්න මේ විදියට මොනවහරි ගමන්නේ හොඳ ගම් එකක් භාවිතා කරලා මේ PVC බටේට මෝටරේ මෙන්න මේ විදියට අලව ගන්න. මෙන්න මේ වගේ ජැක් බේස් එකක් මම අරගත්තා මේකට පවර් එක ලබා දෙන්න. මම මේ ජැක් බේස් එක මෙන්න මේ ප්ලාස්ටික් බෝතල් මූඩියට සම්බන්ධ කරගන්නවා මෙන්න මේ විදියට. ජැක් බේස් එකත් අපි මෙන්න මේ විදියට ගැලවෙන්නේ නැති වෙන්න හොඳට අලව ගන්න ඕනේ. දැන් අපිට පුළුවන් මෝටරේ වයර් දෙක ජැක් බේස් එකට මෙන්න මේ විදියට සම්බන්ධ කරගන්න. PVC බටේට ප්ලාස්ටික් මූඩිය මේ විදියට සම්බන්ධ කරගන්න පුළුවන් දැන් අපිට. ඔන්න දැන් අපේ මිනි ඩ්‍රිල් මැෂින් එක හදාගෙන ඉවරයි. දැන් අපි බලමු මේකට චක් එක සම්බන්ධ කරගන්නේ කොහොමද කියලා. අපි මිලදී ගන්න ඩ්‍රිල් චක් එකත් එක්ක අපිට හම්බෙනවා මෙන්න මේ ඇලන් කී එක. අපිට පුළුවන් මේකේ ඩ්‍රිල් චක් එකේ තියෙන මේ ඇන දෙකෙන් මේ මෝටරේ ෂාෆ්ට් එකට මෙන්න මේ විදියට ඩ්‍රිල් චක් එක සම්බන්ධ කරගන්න. ඔන්න දැන් අපේ මිනි ඩ්‍රිල් එක නම් අපි හදාගෙන ඉවරයි. දැන් අපි මෙන්න මේ දේවල් ගැන පොඩ්ඩක් දැනගමු. මෙන්න මේ සේරම ටික එක පැක් එකකට වෙළඳපොලේ මිලදී ගන්න තියෙනවා. මන්නම් මේ සේරම ටික ගත්තේ රුපියල් 700කට. ඉතින් එක එක තැන්වල එක එක මිල ගණන් යටතේ ඇති. මේ සෙට් එකට අපිට හම්බෙනවා ගොඩක්ම අපිට උවමනා වෙන මෙන්න මේ කටින් වීල් සෙට් එක සහ සෑන්ඩර් පේපර් ටික. ඊට අමතරව අපිට මෙන්න මේ දේවල් ටිකත් හම්බෙනවා. මන්න හිතන්නේ රුපියල් 700ක් වගේ මුදලකට මේ දේවල් ගොඩක්ම වටිනවා. අපිට පොඩි පොඩි වැඩ කරගන්න ගොඩක්ම ප්‍රයෝජනවත් වෙන දේවල් ටිකක් තමයි අපිට මේකේ තියෙන්නේ. දැන් අපි බලමු අපි හදාගත්ත මිනි ඩ්‍රිල් එකේ තත්ත්වය කොහොමද කියලා. අපි හදාගත්ත මිනි ඩ්‍රිල් එකට වෝල්ටේජ් එක 12ක් සහ ඇම්පියර් දෙකක් ලබා දීලා තියෙනවා. ඔන්න ඔය විදියට තමයි අද අපේ මිනි ඩ්‍රිල් එක අපිට හදාගන්න පුළුවන් වුණේ. මම හිතනවා ගොඩක් වටින වීඩියෝ එකක් වෙයි. මේ වීඩියෝ එක නම් අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ ෂෙයා කරන්න ඕනේ. ඒකට හේතුව තමයි මිනි ඩ්‍රිල් එකක් වෙළඳපොලේ ලොකු මුදලක් වෙනවා. ඒ වගේ එකක් මිලදී ගන්න බැරි යාළු අපි අතර ඕන තරම් ඉන්නවා. ඉතින් ඒගොල්ලන්ට හොඳ විසඳුමක් වෙයි මේ වැඩේ. කලින් කිව්වා වගේ අපේ අනිත් YouTube නාලිකාව subscribe කරන්න, ගැජට් රඩා YouTube නාලිකාව subscribe කරන්න, අපි අලුතෙන් වීඩියෝ එකක් දාපු ගමන් බලන්න bell icon එකත් click කරන්න. ඔයගොල්ලන්ගේ අදහස මොකක් වුණත් යටින් comment එකක් දාන්න. තවත් මේ වගේ වීඩියෝකින් හම්බ වෙනකන් ඔයගොල්ලන්ට සුබම සුබ දවසක්.